ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ Microsoft Word වල තියෙන mail merge කියන ඔප්ෂන් එක කොහොමද භාවිතා කරන්නේ කියලා. අපි බලමු මුලින්ම mail merge කියන්නේ මොකක්ද කියලා. Mail merge කියන එකෙන් වෙන්නේ අපි එක letter format එකක් හදාගෙන මේ format එකට අනුව මේ letter එක ලැබෙන receivers ලාගේ details වෙනස් කරමින් copies රාශියක් සාදා ගැනීම තමයි mail merge කියන එකෙන් වෙන්නේ. Mail merge කියන option එක තියෙන්නේ menu bar එකේ mailing කියන tab එකට ගියහම. Mailing කියන tab එකට ගියහම ඔයාලට පේනවා create, start mail merge, write and insert field, preview result, finish කියලා තියෙනවා. මේ විදිහට අපිට mail merge step අනුගමනය කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් start mail merge ගිහිල්ලා මෙතනින් ගිහිල්ලා පියවරෙන් පියවර step by step mail merge wizard එකෙන් අපිට create කරන්නත් පුළුවන්. ඊට වඩා පහසු විදියට start mail merge එකේ ඔයාලා step by step mail merge wizard එක click කරලා අරගන්න. මේක click කරාම ඔයාලගේ මුලින්ම අහනවා document type එක ඔයාලා create කරන්න යන document type එක මොකක්ද කියලා select කරලා දෙන්න ඕනේ. දැන් අපි මෙතන letter එකක් තමයි දෙන්නේ. මෙතන තියෙනවා letters, email, message, envelope, labels, directory මේ වගේ කීපයක් තියෙනවා. මෙතනින් අපිට ගැළපෙන document type එක select කරලා දෙන්න ඕනේ. මම දැන් letters කියන type එක select කරා. මේකම letter format එක අපිට ලබන්නගේ නම සහ address වෙනස් කරමින් හදාගන්න තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මෙතනින් යවන්නගේ ලිපින කොයි වෙලාවලේකවත් වෙනස් වෙන්නේ නැහැ. ලබන්නගේ නම සහ ලිපින තමයි වෙනස් වෙන්නේ. දැන් අපි මේ විදිහට letter format එක 100 දෙනෙක්ට යවන්න අවශ්‍ය නම් අපි කරන්නේ එකම 100 පාරක් නම් ලිපින copy paste කර කර වෙනස් කරගන්න එක තමයි අපි සාමාන්‍යයෙන් කරන්නේ. ඒ නිසා ඒකට විසඳුමක් විදිහට තමයි මේ mail merge කියන option එක MS of Word වලින් ලබා දීලා තියෙන්නේ. අපි බලමු දැන් මේ රිසීවර්ගේ ඇඩ්‍රස් වෙනස් කරමින් කොහොමද මේ කොපි එකිනෙකට වෙනස් විදියට සාදාගන්නේ කියලා. මම මෙතනින් document type එක select කරාට පස්සේ අපි ඊළඟට next starting document කියන එක click කරනවා. එතනින් අහනවා select starting document මොන document එකද අපි use කරන්නේ mail merge කරන්න කියලා. එතකොට අපි පාවිච්චි කරන්නේ මේ තියෙන letter එක. ඒ නිසා මම මෙතන use the current document කියන option එක තමයි තෝරගන්න අවශ්‍ය වෙන්නේ. අපි template එකක් විදියට තියෙන එකක් ගන්නවා නම් start from a template කියන එක select කරලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් start from existing a document ඒ කියන්නේ computer එකේ save කරලා තියෙන වෙන document එකක් ගන්න අවශ්‍ය නම් මෙන්න මේ start from existing document කියන එක select කරලා දෙන්න ඕනේ. දැන් මම පාවිච්චි කරන්නේ මේ current document එක නිසා මම ඒක select කරලා ඊළඟ step එකට යනවා. ඊළඟ step එකේදී අහන්නේ මේ letter එක කාටද යවන්න ඕනේ කියලා. ඒ කියන්නේ යවන්නන්ගේ නම් address ඒ ටික අපි දෙන්න ඕනේ මෙන්න මේ step එකේදී. එතකොට අපි කලින් create කර list එකකට යවනවා නම් අපිට දෙන්න පුළුවන් use an existing list කියලා අපිට මේ option එක select කරලා දෙන්න පුළුවන්. ඊළඟට කියනවා අපි outlook එකේ contacts වලට letter එක යවනවා නම් අපිට මේ option එක select කරලා දෙන්න පුළුවන්. නැත්නම් අපි අලුතෙන්ම list එකක් type කරනවා නම් අපිට දෙන්න පුළුවන් type a new list කියලා. මම ඒ option එක select කරලා ඊළඟට මෙතන තියෙන create button එක click කරනවා. ඊළඟට අපිට ලැබෙනවා database එකක් වගේ window එකක්. මෙතනදී අපේ ඒ තොරතුරු මෙතන type කරන්න තමයි තියෙන්නේ. මේ letter එකේ යවන අයගේ details මේ list එකේ add කරගෙන යන්න තියෙන්නේ. දැන් අපිට මේ letter එකේ යවන්න අපිට අවශ්‍යයි නම, ලිපිනය සහ මේ letter එකේ තියෙනවා ඇතුලේ date එකයි time එකයි. මෙන්න මේ details මේ list එකේ තිබ්බම ඇති. ඉතින් අපි මේ list එක date එකයි time එකයි මේ table එකේ නැහැ. ඉතින් අපි ඒ දෙක add කරගෙන ඉන්න ඕන මේ table එකට. අපි ඒක කරන්නේ මෙතන තියෙනවා customize column කියලා. මේකට ගිහිල්ලා අපේ නැති column දෙක add කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අනවශ්‍ය කොලම් තියෙනවා නම් ඒව select කරලා මේ විදියට delete කරලා දාන්නත් පුළුවන්. අපිට කොලම් එකක් add කරගන්න අවශ්‍ය නම් මේ add කියන button එක select කරලා අපේ අපිට අවශ්‍ය කොලම් එකේ name එක date කියලා මම දුන්නා. ඊළඟට okay කරා. ඊළඟට අපිට අවශ්‍යයි time කියන කොලම් එකක් add කරගන්න. අපිට අවශ්‍ය කොලම් ටික move up move down එකෙන් උඩට පහළට කරගන්න පුළුවන්.
ඊට පස්සේ අපිට අවශ්‍ය විදිහට කොලම් ටික කස්ටමයිස් කරගත්තට පස්සේ ඕකේ බටන් එක ක්ලික් කරලා ටේබල් එක හදා ගන්න. මේ විදිහට ඊළඟට අපිට ඩේටා එන්ටර් කරන්න පුළුවන් මෙතනින් ගිහිල්ලා. මේ විදිහට අපිට ඩේටා ටික එන්ටර් කරගන්න පුළුවන්. මේ විදිහට new entry ගිහින් අපිට ඩේටා ඇඩ් කරගන්න පුළුවන්. මේ රෙකෝඩ් එකක් ඩිලීට් කරන්න අවශ්‍ය නම් මේ එක රෝ එකකට අපි කියන්නේ රෙකෝඩ් එකක් කියලා මේ එක රෙකෝඩ් එකක් ඩිලීට් කරගන්න අවශ්‍ය නම් මේ රෝ එක සිලෙක්ට් කරලා ඩිලීට් එන්ට්‍රි කියන බටන් එක ක්ලික් කරාම රෝ එක ඩිලීට් කරගන්න පුළුවන්. ඊළඟට ෆයින්ඩ් කියලා තියෙන ඔප්ෂන් එකක් මේකෙන් හොයන්න ඕනේ මොන වර්ඩ් එකද කියලා ෆයින්ඩ් කියන ටෙක්ස්ට් බොක්ස් එකේ දීලා අපිට පුළුවන් ගොඩක් ඩේටා තියෙනවා නම් මේ විදිහට ෆයින්ඩ් කරගන්න. ඩේටා සියල්ලම ඇඩ් කරගත්තට පස්සේ ඕකේ කියන බටන් එක සිලෙක්ට් කරනවා. එතකොට මේක සේව් වෙන්න ඕනේ කොහෙද කියලා නමක් දීලා මේක සේව් කරන ටයිප් එක තමයි Microsoft Office address list කියන ටයිප් එකෙන් අපිට ඇඩ් කරගන්න පුළුවන් ෆයිල් නේම් එකක් දීලා මම සේව් කියලා දෙනවා. ඊළඟට මේක සේව් කරාට පස්සේ මේල් මර්ජ් රිසිපියන්ට් කියලා වින්ඩෝ එකක් ඕපන් වෙනවා. මේක ඕකේ කරලා නෙක්ස්ට් ස්ටෙප් එකට යන්න. ස්ටෙප් එකේ ඔයාලට පේනවා මෙතන මෝ ඔප්ෂන් කියන එකට ගියහම මෙතන තියෙනවා මේ ලෙටර් එකට ඇඩ් කරගන්න අවශ්‍ය කොලම් ටික පෙන්වලා තියෙනවා. මේක කැන්සල් කරලා අපි මුලින්ම කරන්න ඕනේ මේ ලෙටර් එකේ මේ ඩේටා ඉන්සර්ට් වෙන්න ඕන තැන පෙන්වලා දෙන එක. නේම් කියන තැන මම පෙන්වලා මෙතන මෝ ඔප්ෂන් ගිහිල්ලා එතනින් එතනට ඇඩ් වෙන්න ඕනේ කොලම් නේම් එක ෆීල්ඩ් එක මම තෝරලා දෙනවා. ෆස්ට් නේම් කියන එක ඉන්සර්ට් කරගන්නවා. ඊළඟට last name කියන එකත් insert කරගන්නවා. මේක insert කරගෙන මේක close කරන්න. ඊළඟට address කියනක select කරලා ආයෙත් more items ගිහිල්ලා මෙතන address කියන තැන select කරලා insert කරන්න. ඊළඟට date කියන තැන select කරලා more items ගිහිල්ලා date කියන field එක insert කරගන්න. time එක එන්න ඕන තැන select කරලා ටම්ස් ගිහිල්ල ටයිම් කියන ෆීල්ඩ් එක ඉන්සර්ට් කරගන්න. මේ විදිහට තමයි අපි ලෙටර් ෆෝමැට් එක සකස් කරගන්න ඕනේ. අපිට කලින් ස්ටෙප් එකකට යන්න අවශ්‍ය නම් මෙතන ප්‍රීවියස් කියලා තියෙනවා. මේක ක්ලික් කරලා කලින් ස්ටෙප් වලට ආයෙත් යන්න පුළුවන්. දැන් අපි ඊළඟ ස්ටෙප් එකට යනවා. මෙතනින් ගියහම මෙතන පෙන්නනවා ඔයාලට අපි තුන් දෙනෙක්ගේ ඩීටේල්ස් ඇඩ් කරා. මෙතනින් රිසිප්ට් 1 කියලා පෙන්නනවා අමානිගමගේ ලෙටර් එක. එයාගේ ඩේට් ටයිම් ඇඩ් වෙලා තියෙනවා මේ ලෙටර් එකට. ඊළඟට සඳුන් පෙරේරාගේ ලෙටර් එක පෙන්නනවා. ඊළඟට නිමාලි නිර්මාණ කියන කෙනාගේ ලෙටර් එක පෙන්නනවා. මේ තුන් දෙනාගේ ඩීටේල්ස් තමයි අපි ඉන්සර්ට් කරගත්තේ. ඊළඟට මම ඊළඟ ස්ටෙප් එකට යනවා. මෙතනින් ඔයාලට දෙන්න පුළුවන් එඩිට් ඉන්ඩිවිජුවල් ලෙටර්ස් කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරලා මම එතන ඕල් කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරලා දෙනවා. එතකොට අපේ ලෙටර්ස් ඔක්කොම මෙතන පෙන්නනවා. මේ ලෙටර්ස් තුන ක්‍රියේට් වෙලා තියෙනවා මේ විදිහට. දැන් ඔයාලා මේ දැක්කේ එක ලෙටර් ෆෝමැට් එකක් පාවිච්චි කරලා අපි ලෙටර්ස් තුනක් හදාගත්තා. තුන් දෙනෙකුට යවන්න ඕනේ ලෙටර්ස් හදාගත්තා. මේක තමයි මේල් මර්ජ් කියන ඔප්ෂන් එකෙන් වෙන්නේ. මේ විදිහට ඔයාලට අවශ්‍ය ඕනම ප්‍රමාණයකට ලෙටර්ස් ක්‍රියේට් කරගන්න පුළුවන්. ලෙටර්ස් විතරක් නෙවෙයි එන්විලොප් එකක්, ඊමේල් මැසේජ් එකක්, ලේබල් එකක්, මේ විදිහ ඕනම දෙයක් මේල් මර්ජ් කියන ෆීචර් එක යූස් කරලා ඕනම දෙයක් හදාගන්න පුළුවන් මේ විදිහට. මම හිතනවා දැන් මේ මේල් මර්ජ් එකෙන් වුණ දේ ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. මේ වීඩියෝ එක ඔයාලට තේරුණා නම්, ප්‍රයෝජනවත් වුණා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ චැනල් එක තවමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේ තවත් වීඩියෝස් ඔයාලා ළඟටම ගෙන්න ගන්න. ආයෙත් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ආයුබෝවන්.